පැහැදිලිවම සඳහන් කරන්න ඕනේ විජේදාස රාජපක්ෂ මැතිතුමා අපේ පක්ෂ සමාජිකයෙක් නෙවෙයි. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට තමයි මැතිවරණයට ඉදිරිපත් වුනේ. ඉතින් අපි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කාර්යක ලකුණ සහ අපේ පක්ෂය තමයි ලබා දුන්නේ එතුමාට තරම් කරන්න. ඉතින් පැහැදිලිවම එතුමාගේ ස්ථාවරය සම්බන්ධයෙන් මට ප්‍රකාශ කරන්න බෑ. මොකද එතුමාගේ පෞද්ගලික තීරණයක් ඒක. මොකද එතුමා අපේ පක්ෂයේ සමාජිකයෙක් නොවන නිසා. අපි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හැටියට පුළුල්ව සියලුම දිස්ත්‍රික්කවල තරම් කරනවා. පැහැදිලිවම අපේ ස්ථාවරයක් තියෙනවා. අපි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සඳහා සහභාගී කරවන්නේ නැහැ කියන ස්ථාවරයක අපි ඉන්නවා. නැහැ, එතුමා තාම නිල වශයෙන් ඒ ගැන ප්‍රකාශයක් සඳහන් කරේ නැහැ. මොකද එතුමා මං හිතන්නේ සාකච්ඡා කරමින් ඉන්නවා අනිකුත් දේශපාලන පක්ෂත් එක්ක. ඉතින් එතුමා අපිට නිල වශයෙන් පක්ෂයට දැනුවත් කරලා නැහැ එතුමාගේ ඉදිරි ගමන් මඟ සම්බන්ධයෙන්. ඒ කියන්නේ එහෙම නැත්තේ එතුමා සාමාන්‍යයෙන් මම දැනුවත්ව එතුමා ඒ ගැන සමාලෝචනයක් සිදු කරේ නැහැ. මේ කියන්නේ මාධ්‍යයට සඳහන් කරෙත් නැහැ. අපිටත් ඒ සම්බන්ධයෙන් එතුමා සමාලෝචනයක් සිදු කරේ නැහැ. එතුමාගේ ඉදිරි වැඩ කටයුතු සහ එතුමාගේ ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් එතුමාගේ සමාලෝචනයක් අපිට සිදු කරේ නැහැ. ඒ නිසා අපිට ඒ ගැන වගකීමකින් කියන්න අමාරුයි එතුමාගේ ස්ථාවරය සම්බන්ධයෙන්. නෑ, මෙහෙමයි. අපි ඒ කියන්නේ විජේදාස රාජපක්ෂ මැතිතුමා අපි ඒ වෙලේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරේ පැහැදිලිවම එතුමා රට වෙනුවෙන් යම් කිසි කාර්යභාරයක් කරා අනපනත්තික සම්මත කරගෙන ඒ වගේම උගතෙක් වියතෙක් ඒ වගේම ඒ සම්බන්ධයෙන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒ වෙලේ ගත්ත තීරණය අපි නිවැරදි තීරණයක්. නමුත් එතුමාගේ දේශපාලන භාවිතය සම්බන්ධයෙන් එතුමාට පෞද්ගලික තීරණ ගැනීමේ අයිතිය තියෙනවා. ඉතින් එතුමා අපිත් එක්ක තාම නිල වශයෙන් එතුමා ප්‍රකාශ කරලා නැහැ අපේ තරම් කරනවා කියලා. ඇත්තටම මෙහෙමයි, අපි බලන්න ඕන සමස්ත චන්ද්‍ර ප්‍රතිඵලය සම්බන්ධයෙන්. එතෙන්දී අපි දකිනවා අපි මැතිවරණ කාල සීමාව තුළ අහපුවත් නැති අපේක්ෂකයෝ දෙදෙනෙක් අපේ චන්ද්‍රවලටත් වඩා වැඩිපුර ඇත්තටම කැම්පේන් එකක්වත් කරන්න නැතුව ඔවුන්ගේ චන්ද්‍ර ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක අපි හිතනවා ලකුණු සම්බන්ධයෙන් ඇතිවෙච්ච සමාන ලකුණු එකලන් මේ පැවතීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්වයක් කියලා. ඒත් එක්කම අපි බලුවොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුතා ඉතින් ඇත්තටම මේ රටේ දැවැන්ත ජනවල්ලයක් නිර්මාණය කරපු 69 ලක්ෂයක ජනවරමක් ලබා දීපු කඳවුරක අපේක්ෂකයා විදිහින් ඉදිරිපත් වෙලා ඉතින් එතුමා ලබාගත් මේ නාම රාජපක්ෂ මැතිතුමා ලබාගත් චන්ද්‍ර ප්‍රමාණය දැක්කාම සහ ඒ ප්‍රතිශත ටික ගණන් හදලා බලද්දී ඇත්තටම අපි පක්ෂයක් විදිහට අපේ මේ කෙටි කාලීන ගමන් මඟ තුළ මම හිතනවා ඒක සාධනීය ප්‍රතිඵලයක් වෙන්න විය යුතුයි කියලා. මොකද අනිකුත් ප්‍රධාන අපේක්ෂකයොත් පවා ඉතාම පහළ තත්වයකට පත් වෙමින් ජනාධිපතිවරයා පවා ඇත්තටම තුන්වෙනි තැනට පත් වීම තුළ මම හිතනවා අපි ඒක අපි ලැබපු ජයග්‍රහණයක් කියලා. පැහැදිලිවම අපි මේ ප්‍රතිඵලය මේකමයි කියලා බලාපොරොත්තුනේ නැහැ. නමුත් අපි යම්කිසි තත්වයක හිටිය අපේ පක්ෂය රටපුරා ප්‍රචාරය කරමින් සහ අපේ පක්ෂයට අලුත් කණ්ඩායම් එකතු කරගනිමින් මේ ගමන යන්න. ඉතින් ප්‍රතිඵලය කුමක් වුවත් මම හිතනවා ඒ වෙලේ ජනාධිපතිවරණයකදී දිනන අපේක්ෂකයන් ඡන්ද දීමේ සහ ඒ ප්‍රවණතාවය වැඩි. අනිත් එක මේ රටේ තිබුණා දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා ජනතා මතයක්. අපිත් එතන හිටියා. ඉතින් ඒ මතය පිළිඹු වෙච්ච අවස්ථාවක් තමයි ජනාධිපතිවරණය. ඉතින් මම හිතනවා ඒක ඉස්සරහටත් ඒ මතය ඉස්සරහටම රැගෙන යයි කියලා මේ රටේ මිනිස්සු. නෑ, ඒක කවුරුත්ම නැති ගන්නට වැටීමක් නෙවෙයි. අපි ඇත්තටම රොෂාන් රණසිංහ මැතිතුමත් එක්ක අපි කාලයක් සහවිගෙන් වැඩ කරා. අපි එතුමාගේ ස්ථාවරය පැහැදිලිව ඇහුවා, ඔබතුමා මොකද්ද ඔබතුමාගේ ස්ථාවරය කියලා. නමුත් එතුමාගේ ස්ථාවරය දෙන්න එතුමා ප්‍රමාද වුණා. ඉතින් ඒ தත්ත්වය තුළ රොෂාන් රණසිංහ මැතිතුමත් දූෂණයට විරුද්ධව හඬ නගපු කෙනෙක්. ඉතින් මම හිතනවා රොෂාන් රණසිංහ මැතිතුමාට ඔය අසුද්ධ සම්දාන වලට ගිහලා එකතු වෙන්න හැකියාවක් නැහැ. මොකද විජේදාස රාජපක්ෂ මැතිතුමාටත් එතනට යන්න විදිහක් නැහැ. මම දන්න තරමේ කියන්නේ තමන්ගේ පෞද්ගලිකව ඔවුන් ගොඩනගාගත්ත දේශපාලන අනන්‍යතාවය තුළ ඔවුන්ට ඔය හදන අසුද්ධ සම්දාන වල කියලා වාඩි වෙන්නත් පුළුවන් කියලා මම හිතන්නේ. ඉතින් එතුමාලගේ දේශපාලන භාවිතයන් සම්බන්ධයෙන් එතුමා මම හිතනවා ඔවුන් නිවැරදි තීරණයක් ගත යුතුයි. ඔවුන්ගේ දේශපාලනය සම්බන්ධයෙන් මම කියන්නේ මේ මැතිවරණය නෙවෙයි, ඔවුන්ගේ අනාගත ඉදිරි අවුරුදු 10 15 තුළ ඔවුන්ගේ දේශපාලන තීරණය වෙන්නේ මේ මැතිවරණය. මොකද ඔය අසුද්ධ සම්දානට එකතු වුණොත් මේ රටේ මිනිස්සු ඔය රොත්ත පිටින්ම ගෙදර යවන්න දැන් පෙළ ගහලා ඉවරයි. ඒක ස්ථිරයි. ඒ නිසා ඒක ඔවුන් සතු ඔවුන්ගේ දේශපාලන භාවිතයන් තුළ ඔවුන්
තාමත්ම බුද්ධිමත්ව කල්පනා කරන්න ඕනි මේ වෙලාවේ ඉදිරිපත් වෙලා අරතැනකින් ඉදිරිපත් වෙලා ඡන්ද කීයක් කරගෙන gedera ඉන්නවද නැත්නම් මේ වෙලාවේ හරිතැනකට ගොනු වෙලා ඔවුන් එකතු වෙනවද කියන එක. ඉතින් ඇත්තටම මම කියන්නේ මේ රටේ 225ම හොරුයි කියලා. හැබැයි 225 තුල හොඳ මිනිස්සු හිටියා. ඉතින් නමුත් රටේ සමාජ මතයක් තියෙනවා මේ පැවතිති දේශපාලන සංස්කෘතිය තුළ ඔබගේ මාධ්‍යයන් පවා වලින් පවා ඇත්තටම විකාශනය වුණේ බොහෝ වෙලාවට මේ රටේ පිස්සු කෙලපු ඇමතිවරුන්ගේ තත්ත්වයන්නේ. ඇත්තටම ඒවනේ ගියේ ගොඩක් ගොසිප් වල. ඉතින් ඇත්තටම මේ රටේ වැඩක් කරපු මිනිස්සු හිටියා. ඉතින් එහෙම වැඩක් කරපු කෙනෙක් තමයි ජනරාල රාජපක්ෂමත්තුම අපි ඒක නිර්භය ප්‍රකාශ කරනවා. ඉතින් එතුමගේ පෞද්ගලික තීරණයක් සහ රොසානා සිංහමැතිතුමාගේ පෞද්ගලික තීරණයක් තමයි ඔවුන්ගේ ඉදිරි කඳවුර කුමක්ද කියන එක තෝරගන්න. තාම අපිත් එක්ක සාකච්ඡා කරලා නැහැ. ඒ කියන්නේ මට ආවේ නැහැ. මොකද ජනතාවගේ පැහැදිලි මතය තිබුණේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියන. ඒකට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය ඉතාම අවුරුදු ගණනාවක ඉඳලා ඔවුන්ගේ කැම්පේන් එක පටන් අරන් තිබුණේ. ඒ කියන්නේ ඔවුන් පාර්ලිමේන්තුවක් ගැන හිතලවත් තිබුණේ නැහැ. ඔවුන්ගේ තිබුණේ අනුර කුමාර සනායක මැතිතුමා ප්‍රමෝට් කරගෙන යාමේ වැඩපිළිවෙලා. ඉතින් ඒ නිසා ඒකේ ප්‍රතිඵලය තමයි ඇත්තටම මේ ප්‍රතිඵලයේ සමාන වෙනස් වෙන්න තිබුණා පාර්ලිමේන්තු මැතිවරණයක් කලින් තිබ්බනම් ජනාධිපතිවරයා ඒක කරේ නැහැ. ඉතින් ජනාධිපති වර්ණයේ පැවැත්වීම තුළ ඒ මිනිස්සු තුළ තිබිච්ච මේ දේශපාලන සංස්කෘතිය අතුගා දැමීමේ ක්‍රියාන්විතය මම හිතනවා සරල බෞතරයකින් හරි මේ රටේ ජනතාවට පිළිබිඹුණා කියලා. දැන් මෙහෙමයි ඇත්තටම මේ රටේ මිනිස්සු සමහර අය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයකට ඡන්ද දෙන්න අකමැත්තක් තියෙනවා. ඒක ඔවුන්ගේ ඒගොල්ලන්ගේ දේශපාලන භාවිතයක්. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ රටේ ඇත්තටම සමස්ත ප්‍රතිඵලය බලපුවාම අනුර කුමාර ජනාධිපතිවරයාට වඩා එතුමාට සහයෝගයෙන් නොදුන් පිරිස වැඩි ඉන්න රටේ. එතකොට ඒගොල්ලෝ මේ වෙලාවේ අනිත් එක ඡන්දේ භාවිත කරපු ප්‍රමාණයත් සාපේක්ෂව අඩු මට්ටමක් තිබුණා. එතකොට අපි කියන්නේ මේ රටේ දූෂිතයන් වෙනුවෙන් පෙළගෙන අසුදු සන්දාන වලට වඩා අපේ ඉදිරිපත් කරන අපේ ලයිස්තු දිහා බලන්න. අපේ ඉදිරිපත් කරන අයගේ ඔවුන්ගේ අධ්‍යාපන සුසුකම් ඔවුන්ගේ ප්‍රායෝගික භාවිතයන් සහ ඔවුන්ගේ නිපුණතාවයන් කුසලතාවයන් බලන්න. ඒ බලලා අපි විකල්ප බලවේගයක් විතර පෙනී ඉන්නේ. අපිට දැන් අනුර කුමාර සනායක මැතිතුමාලාගේ පක්ෂෙන් තාම තීරණය කළා නැහෙනි පක්ෂත් එක්ක සන්දානගත වෙනවද නැත්නම් පුද්ගලින් එක්ක සන්දානගත වෙනවද කියලා. ඒක ඒගොල්ලන්ගේ පක්ෂ තීරණයක්නේ. එතකොට ඔවුන් මේ සඳහා සන්දානගත වෙන්නේ නැත්නම් සහ අපිට කොහොමත්ම යන්න බෑනේ සජිත් ප්‍රේමදාස කඳවුරට සහ අනිකුත් හැදෙන අසුද්ධ පඩික්කම් සන්දානයට. ඒ නිසා අපි කියන්නේ අපි පක්ෂයක් විදිහට පැහැදිලිවම අපි තීරණය කළා ඉවරයි තනියම තරණ කරනවා කියලා. අපි ඒක ගැන සලකා බලනවා. මොකද මේ රටේ ජනතා ජනවරමක් ඇතුව අපි මේ රටේ ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ. ඉතින් ඒකට අද මම හිතනවා මේ රටේ මිනිස්සු විශ්වාසයක් තියාගෙන ඉන්නවා ජාතික ජනබලවේගය සම්බන්ධයෙන් සහ අනුර කුමාර සනායක මැතිතුමා සම්බන්ධයෙන් පෞද්ගලිකව. ඉතින් එතුමාට සහයෝගය දෙන්න පුළුවන් හොඳ මිනිස්සු ටිකක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. අපි දන්නා ඒගොල්ලන්ගේ ලයිස්තු වල කවුද ඉන්නේ. අපි ඒ ගැන සඳහනක් තාම නැහැ නේ. ඒ නිසා අපි ඒ ගැන සලකා බලනවා ඔවුන්ගේ පාර්ශවයෙන් ආරාධනාවක් ඉදිරිපත් වුණොත්.